ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර මහේල් ජයවර්ධන දිල්ෂාන් වගේ ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ සමුගැනීමෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම බාර ගන්න හිටපු ප්‍රධානම ප්‍රතිකරු දෙන්නෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස් එක දිනේෂ් චන්දිමාල්. චන්දිමාල් ජාත්‍යන්තර පිටියට එන්නේ මැතිව්ස්ට පස්සේ. චන්දිමාල් තමන්ගේ පළවෙනි එක්දින ජාත්‍යන්තර තරඟ 6 සෙල්ලම් කරද්දී ශතක දෙකක් තමන් සතු කරගන්න සමත් වෙනවා. මේ ශතක අතරින් 6 වෙනි ඉනිමේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ලබාගත් ශතකය ගොඩක් වැදගත්. දැනට අවුරුදු 10කට කලින් 2011 ජූලි මාසයේ 3 වෙනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තිබුණු මේ තරඟේ මුලින් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම ලකුණු 246ක් ලබා ගන්න සමත් වෙනවා. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ගන්න ඇලිස්ට්‍රයා කුක් ලකුණු 119ක් ලබා ගන්න සමත් වුණා. කෙවින් පීටර්සන් ලකුණු 41කුත් ඊයන් බෙල් ලකුණු 30කුත් එංගලන්ත ඉනිම වෙනුවෙන් එදා ලකුණු එකතු කර ගන්න සමත් වෙනවා. පන්දුවැමීමේදී ලසිත් මාලිංග සුරංග ලක්මාල් එක්ක ජීවන් මෙන්ඩිස් කඩලු දෙක බැගින් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 247ක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ ජයග්‍රහණය කරන්නේ පන්දු 10ක් ඉතිරිව තියෙද්දී. මේ තරඟයේදී චන්දිමාල් නොදෙවි ලබා ගන්න ලකුණු 105ට අමතරව වේගවත් ඉනිමක් ක්‍රීඩා කරන මහේල ජයවර්ධන ආරම්භක ප්‍රතිකරු විදිහට වේගවත් ලකුණු 79ක් ලබා ගන්න සමත් වෙනවා. මේ තරඟයේදී තවත් අපූර්ව ඉනිමක් ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්. මැතිව්ස් පන්දු 21කදී 1 ලකුණයි ලබා ගන්නේ. මැතිව්ස් එහෙම කරන්නේ දිනේෂ් චන්දිමාල්ගේ ශතකය ලබා දෙන්න. එදා ඒ විදිහට චන්දිමාල්ට ශතකය ලබා ගන්න උදව් කරද්දී ක්‍රීඩාගාරයේ හිටපු නායක දිල්ෂාන් නම් ටිකක් විතර කලබලෙන් හැසිරෙන විදිහක් තමයි දකින්න තිබුණේ. එදා සිදුවුණු දේ ගැන චන්දිමාල් පස්සේ කාලෙක අපූර්ව විදිහට මතකයේ අවදි කරලා තිබුණා. ඇත්තටම එදා මට ශතකය ලබා ගන්න නම් ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ප්‍රමාණයෙන් වැඩි හරියක් මම ගන්න ඕන වෙලා තිබුණා. අන්තිමට එවිනුයි මැතිව්ස් ලකුණු ගන්නේ නැතුව එක අන්තයකට වෙලා හිටියා. ඒ වෙලාවෙදී ජයග්‍රහණය ගැන වැඩි හිතන්න ඕන නිසා මම කිව්වා ශතකය ඕනේ නැහැ, ඉක්මනට දිනන්න පුළුවන් පන්දු වලට ගහන්න කියලා. හැබැයි ඒ වෙලාවේ මැතිව්ස් කිව්වේ ඔයා කලබල වෙන්නේ නැතුව ගහන්න, ඉතුරු වෙලා තියෙන ලකුණු 12 ගන්න මට ඕන පන්දු දෙකයි. ඒ නිසා අන්තිම ඕවර එක වෙනකන් ඔයා ශතකයට වෙලාව අරගෙන බැරි වුණොත් අන්තිම බෝල දෙක මට දෙන්න කිව්වා. ඇත්තට මේ කියපු කතාවෙන් මට ලොකු විශ්වාසයක් ආවා. මැතිව්ස් ඒ කාලේ හිටපු තත්ත්වයක එයා ඒ කියපු දේ ඇත්ත. ඔහුට ඒ විදිහට පන්දු දෙකකින් ලකුණු 12ක් ගන්න පුළුවන් මට්ටමක තමයි ඒ වෙලාවේ හිටියේ. ওই විදිහට පිටිය මැද ඇන්ජි චන්දි දෙන්න ශතකයයි ජයග්‍රහණයයි දෙකම ගැන සැලසුම් හදද්දී ක්‍රීඩාගාරයේ හිටපු ප්‍රවීණයන්ගේ කලබල වීම ගැනත් චන්දි කතා කරලා තිබුණා. ඇත්තටම එහෙම වුණ එක සාධාරණයි. මම ක්‍රීඩාගාරයේ හිටියත් කලබල වෙනවා. මොකද හැම දෙයකටම වඩා ජයග්‍රහණය තමයි වැදගත් වෙන්නේ. ওই විදිහට තමයි අවුරුදු 10කට කලින් එංගලන්තයේ තිබුණු තරඟයක මතකය. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිට subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.